හිතේ අපි මම ඔන්න ඔයාට මම උදේට කන්න දෙන්නේ අම්මා වට ඔන්න උදේට කන්න දෙන්නෙත් නැහැ. දවල්ට කන්න දෙන්නෙත් නැහැ. රෑට කන්න දෙන්නෙත් නැහැ. මොකද වෙන්නේ? බඩගිනි බඩගිනි ඉන්න බෑ. පහුවද උදේට කන්න දෙන්නෙත් නැතු ඔයාට කියනවා මොන හරි උදැල්ලක් දීලා හරි නැත්නම් විදුලක් උදැල්ලක් දීලා හරි ආ ගිහිල්ලා විදුලතු ගාන්න නැත්නම් අර ටික උදුළු ගාන්න කියලා කියනවා. මම පහුවද දවසම කෑම කාලා නැහැ. ඔයාට කන්න පුළුවන් බෑ. ඇයි කරන්න බැරි? කෑම කාලා නැහැ. පෝෂණයක් නැති නිසා. එංගට මොකද්ද නැත්තේ? එංගට ශක්තියක් තියනවද අපිට කරන්න? නෑ සර්. ශක්තියක් නැහැ. අන්න පුතේ. ඇයි අපි කෑම කන්නේ නම් අපේ ඇඟට අවශ්‍ය ශක්තිය ලබා ගන්නද? කෑම කෑවේ නැත්නම් නැගිට ගන්න බව තර නැ බඩගින්න ඇති වෙලා නේද? ඉන්න අපි තුන් වෙලම කෑම කනවා. අපේ ඇඟට අවශ්‍ය ශක්තිය ගන්න. ඊට අමතරව අපේ ඇඟට පෝෂණය ඕනේ. අපි කෑවේ නැත්නම් අපි කෙට්ටු වෙනවා. අපේ ඇඟට ලෙඩ හැදෙනවා. අපිට ඕනේ පෝෂණය ගන්න ඕන පිටින්. එහෙනම් ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ පෝෂණය කියලා කියන්නේ. එහෙනම් අපි විතරක් නෙමෙයි කෑම කන්නේ. මිනිස්සු කෑම කනවා. මේ රූපේ පෙන්වලා තියෙනවා වගේ හරක නෙමෙයි. ඔව් හරක කන හොල කනවා. මේ වගේ ওই මාංශ භක්ෂක සත්තු වස් කන කට්ටිය වෙනසත් එක්ක වල්ලාගෙන කනවා. හැමෝම කරන්නේ මොකක්ද එහෙනම්? තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නවා. තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඌකට තමයි අපි කියන්නේ පෝෂණය කියලා.